ආදරණීය දුවේ පුතේ මම අද ඔයාලත් එක්ක රයිත සලාඩ් එක හදන්න යන්නේ. එතකොට දැන් ප්‍රායෝගික පරීක්ෂණෙත් ළඟ නිසා මේ පාර බලා ඔයාලා පුරුදු වෙලා යන්න ගොඩක් සැන්විච් වර්ග එන්න පුළුවන්. සලාද වර්ග එන්න පුළුවන්. සලාද වැසුම් එන්න පුළුවන්. එතකොට සලාද වර්ග කීපයක්ම ඔයාලට හදන්න තියෙනවා. මිශ්‍ර එළවලු සලාදයක් තියෙනවා. ගෝවා සලාදේ තියෙනවා. බිම්මල් සලාදයක් තියෙනවා. කරවිල සලාදයක් එන්න පුළුවන්. ඒ වගේ ඕනම සලාදයක් ආවොත් බය නැතුව හදන්න පුරුදු වෙලා යන්න. එතකොට රයිතා සලාඩ් එක හරියට පහසුවෙන් හදා ගන්න පුළුවන් පුතේ. විනාඩි කීපයක් තමයි අපිට මේකට ගත වෙන්නේ. මේ සඳහා මම තෝරාගෙන තියෙනවා ගර්කින් පොඩි කෑල්ලක්, කැරට් කෑල්ලක්, තක්කාලි, අමුමිරිස් කරලක්, බී ලුණු කැබැල්ලක්, ඒ වගේම ගානිෂ් එකට මං ඩිෂ් එකට තියන්න සලාද කොළයක් අරන් තියෙනවා. අපිට සුදු ගම්බිරිස් කුඩු තේ හැඳි කාලක් විතර ගන්න, ලුණු කුඩු තේ හැඳි කාලක් විතර ගන්න දෙහි බිඳු කීපයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මතක තියාගන්න පුතේ රයිතා සලාදේ ආවොත් අනිවාර්යයෙන්ම මුදවපු කිරි මේස හැඳි දෙකක් ගන්න ඔයාලා. එතකොට ඊළඟට පුතේ මේ එළවලු සිහින් කොටු ආකාරයට කපා ගන්න ඕන. තක්කාලි, කැරට්, ගර්කින්. ගර්කින් එතන තිබ්බේ නැත්තම් පුතේ පිපිඤ්ඤා තෝරලා ගන්න ඔයාලා. ඊළඟට බී ලුණු, අමුමිරිස් මේ සියල්ල කුඩා කොටු ආකාරයට කපා ගන්න. මෙන්න මේ ආකාරයට මේ සියල්ල කපා ගන්න. පස්සේ පුතේ මං වාචනයකට මේ කැරට් ටික එකතු කරනවා. ගර්කින් ටික එකතු කරා. තක්කාලි ටික එකතු කරා. බී ලුණු සහ කපාගත් අමුමිරිස් කපාගත් මේ සියල්ල එකතු කරන්න. ඊළඟට ඔයාලා මේකට මුදවපු කිරි මේස හැඳි දෙකක් එකතු කරගන්න. දැන් මේකට සුදු ගම්බිරිස් කුඩු නැත්නම් අනිත් ගම්බිරිස් කුඩු වුණත් කමක් නැහැ. ගම්බිරිස් කුඩු ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, දෙහි බිඳු කීපයක් එකතු කරන්න. එකතු කළා මේක හොඳට මික්ස් කරන්න. හරි පහසුයි පුතේ. මේක බිරියානි බත්තල් එකට නැතුවම බැරි සලාඩ් එකක්. ඉතින් මම මේ හදාගත්ත රයිතා සලාඩ් එක මේ මගේ ඩිෂ් එකකට අපි එක්කෙනෙකුට ප්‍රමාණය තමයි හදාගන්න ඕනේ. මේ ආකාරයට පිළිගැන්වීමක් කරන්න පුළුවන්. සලාදයක් ආවොත් හරි පහසුයි පුතේ. විනාඩි කීපයකින් ඔයාලට හදලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ගෝවා සලාදයක් එන්න පුළුවන්. ගෝවා සලාදයක් ආවොත් මතක තියාගන්න ලපටි ගෝවා තෝරලා ගන්න. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු ටිකක් අඹරලා ගන්න. අබ විනාකිරි වලින් අඹරලා ගන්න. ගම්බිරිස් කුඩු ටිකක්. ඊට පස්සේ පුතේ ඔලිව් තෙල් හරි ඔලිව් තෙල් මේස හැඳක් විතර ගන්න. අරගෙන ඔලිව් තෙල් ටික වාචනයකට දාන්න, අඹරගත්ත ඉඟුරු සුදු ලුණු ටික දාන්න, අබ ටික දාන්න, ලුණු කුඩු ටිකක් දාන්න, මිරිස් කුඩු හරි ගම්බිරිස් කුඩු හරි ඒ දෙකෙන් එකක් තෝරලා ගන්න. ඊට පස්සේ මේක හොඳට පොඩ්ඩක් ක්‍රීම් කරලා සිහින්ව කපාගත් ගෝවා ටික මේකට එකතු කරන්න. එකතු කරලා පිළිගන්න. අර අබත් එක්ක හොඳ රසක් එනවා ඒ ගෝවා සලාදේ. ඊට පස්සේ තව බිම්මල් සලාදයක් එන්න පුළුවන්. බිම්මල් සලාදයක් ආවොත් පුතේ බිම්මල් ටික සිහින්ව සෝදලා හොඳට වතුර අයින් කරලා මිරිකලා සිහින් තීරු වලට ඉරා ගන්න. ඉරාගෙන පාම් පිටි හරි එහෙම නැත්නම් කෝන් ෆ්ලා කඩල පිටි වලින් හරි පොඩි බැටර් එකක් හදාගෙන ඒකේ තවරලා ගැඹුරු තෙලේ බැදලා ගන්න බිම්මල් ටික. ඊට පස්සේ රතු ලුණු, අමු මිරිස්, ගම්බිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, දෙහි ස්වල්පයක් දාලා ඒ මිශ්‍රණය හොඳට අනලා
බැදගත්ත බිම්මල් ටික ඒකට එකතු කරලා පිළිගන්නන්න. ඒ වගේම කරවිල සලාදයක් එන්න පුළුවන්. කරවිල සලාදයක් ආවොත් පුතේ කරවිල සිහින්ව රවුම් පෙති කපන්න. ඒක ලුණු වතුරෙන් සෝදලා මිරිකලා ගැඹුරු තෙලේ බැදලා ගන්න. අරගෙන ඒකටත් පුතේ රතු ලුණු කපාගත්ත රතු ලුණු අමු මිරිස් දෙහි උස ගම්බිරිස් කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් දාලා හොඳට මේ මිශ්‍රණය හදාගෙන අර අපි බැදගත්ත කරවිල ටික එකතු කරලා ලස්සනට පිළිගැන්වීමක් කරන්න පුළුවන්. ඒ වගේ ඔයාලට එන්න පුළුවන් මිශ්‍ර එළවලු සලාදයක්. ඒකට ඔයාලට ඕන මෙළවලු වර්ගයක් එළවලු වර්ග තෝරලා ගන්න පුළුවන්. ඒ වගේම සම්බල් වර්ග එන්න පුළුවන් මිංචි සම්බෝලේ. ඊළඟට සැන්විච් වර්ග එන්න පුළුවන්. මේ සැරේ පුතේ අර ඔයාලට තියෙනවා කරන් ප්‍රශ්න. ඒ වගේම ගෑස් අර්බුදයක් තියෙනවා. ඒක නිසා මම හිතන්නේ ඒවා භාවිතා කරන්නේ නැති කෑම වලට වැඩි අවධානයක් යොමු කරයි. ඒක නිසා අපේ පොතේ තියෙනවනේ ගොඩක් දේවල් කරන්ට් එක ගෑස් එක භාවිතා කරන්නේ නැතුව අනේ දේවල් ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න අයිසින් දෙන් වර්ග එන්න පුළුවන්. සැන්විච් වර්ග, සලාද වර්ග, සම්බෝල වර්ග මේ දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරන්න.